මේ අවස්ථාවේ මට ලොකු සන්තෝෂයක් ඉතාලි රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට පරිවිඩයක් දෙන්න ලැබීම ගැන මම ඉතා සන්තෝෂ වෙනවා මට ගොඩක් සන්තෝෂයි අද කෙලෙහි ගුණේ තියෙන ඉතාලි ජීවත් වෙන ඔබතුමන්ලා වගේ ඔබතුමියන්ලා වගේ සියලු දෙනා අද අපේ රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය විශාල කැපවීම කරපු රණවීරුවන් වෙනුවෙන් අද මේ ඔබලා දක්වන්න හදන උපහාරය සම්බන්ධව මගේ ශීර්ෂ ප්‍රණාමය මම මේ අවස්ථාවේ ඔබ සැම දෙනා වෙනුවෙන් ලබා දෙනවා මේ අවස්ථාවේ අපේ රටේ කෙලෙහි වුණ නැති කෘතගුණ නැති නායකයන් විසින් වර්තමාන නායකයන් විසින් අද රණවීරුවන්ව ඉතා පහත් තත්ත්වයකට දාලා තිනවා අද මේ වෙනකොට රණවීරුවන්ව හිසිරගත කරලා තිනවා අද මේ වෙනකොට රණවීරුවන්ව බොරු චෝදනා දාලා නීති ඉදිරියට ගෙනහැල්ලා ඒ අයට දඬුවම් කරන තත්ත්වයට ඇවිල්ලා තිනවා මේ දේවල් සියල්ල සිද්ධ වුණේ හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ජනාධිපති පදවියෙන් ඉවත් වුණාට පසුයි ඉතින් අද මේ රට පාලනය කරන අය රණවීරුවන්ට වටිනාකමක් දෙන්නේ නැහැ එදා අපි මහින්ද රාජපක්ෂ මහත්මයා රටේ ජනාධිපති වෙලා ඉන්න වෙලාවේ ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සටන මෙහෙවපු වෙලාවේ අපි මේ යුද්ධය දිනුවාට පස්සේ රණවීරුවන්ව නම් කරන්න ගත්තා රණවීරුවා කියන වචනය කියලා ඒ අයව නම් කරන්න ගත්තා අද නිකම්ම නිකං මේ රජය ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමා ඒ වගේම කරුමෙට අපේ රටේ ජනාධිපතිතුමා දැන් වර්තමාන ජනාධිපතිතුමා රණවීරුවා කියන කෙනා යුද හමුදාවේ සෙබලා රණවීරුවා කියන කෙනාව අද ආමි කාර්යය කියන ලෙවල් එකට දාලා තියෙනවා. ඉතින් අපිට බොහොම කනගාටුයි අපේ කොල්ලෝ තමගේ ජීවිතේ පරදවල තියලා මේ සටන ජයග්‍රහණය කරන්න ඒ වෙලාවේ විශාල කැපවීමක් කරා. විශාල මේ රටේ විශාල දෙමව්පිය ප්‍රමාණයක සහෝදරයෝ දරුවෝ අතදරුවෝ දරුවෝ හම්බ වෙන්න ඉන්න කාන්තාව විශාල ප්‍රමාණයක් ඒ අවස්ථාවේ ජීවිතක්ෂයටපත් වුණා. මේ හැම දෙයක් මේ කැපකිරීම ඔක්කොම කළා ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සටන ජයග්‍රහණය කරා. ඉතින් අද පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රණවීරු උපහාරයේ හැම අවුරුද්දකම ඉතා ගාම්භීර ලෙස මේ රටේ රණවීරුවට ගෞරවයක් ඇති වෙන විදිහට හැම අවුරුද්දකම මේක සැමරුවා. ඉතා උත්කර්ෂවත් අන්දමින් ලංකාවට ලැබිච්ච දෙවන නිදහස ලංකාවට ලැබිච්ච දෙවන නිදහස මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ කාලේ ලැබුණේ. ඒක නිසා ඒක අපි ඉතා අති උත්කෘෂ්ට අන්දමින් සැමරුවා. නමුත් මේ දුර්දාන්ත රජය හවුල් පාලනේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් පාලනේ පත් වුණාට පස්සේ මේ රජය මේ රණවීරුවා කියන එක්කෙනා LTT ඩයස්පෝරාවේ ඉල්ලීම මත ඒ වගේම LTT එකේ අයගේ ඉල්ලීම මත රණවීරුවා කියන වචන අයින් කළා ඒ වගේම මේ යුද සැමරුම මේ ජයග්‍රහණයේ සැමරුම සම්පූර්ණ නවත්තලා දැම්මා ඒක ඉතාම වැරදි ක්‍රියාවක් ඉතාම නරක ක්‍රියාවක් මේ අවස්ථාවේ අද ලංකාවේ රජයට ජනාධිපතිට අගමැතිට අමතක වෙච්ච ඒ රණවීර උපහාරය ඉතාලිය වෙසෙන බොහොම දුක් මහන්සියෙන් වැඩ කරන ඔබලා වගේ ජනතාව අමතක කරන්න නැතුව මේ මිනිස්සු නිසා නේද අපි අද ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා නේද අපේ අද ඒකීය රටක් තියෙන්නේ කියන එක අමතක නොකරපු ඔබ සැම දෙනාට මගේ ස්තුතිය ගෞරවය මහින්ද රාජපක්ෂ මගේ නායකතුමා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මගේ ගෞරවේ ඔබ කෙලෙහි ගුණ ඇති ඔබතුමන්ලා වෙනුවෙන් කුද කිරීම අවස්ථාවක් ලැබීම ගැන මම ගොඩක්ම සන්තෝෂ වෙනවා ඔබ සැම දෙනාටම බුදු සරණයි